දරුවාගේ අස්ති ප්‍රතිශක්තිකරණ පද්ධතිය සහ මානසික ක්‍රියා නිසි පරිදි පවත්වාගෙන යාමට දායක වන කැල්සියම්, විටමින් C සහ යකඩ අඩංගු මයිලෝ සමගින් පෝෂණයෙන් ඉදිරියට. සියලු සමීක්ෂණ වාර්තා නැවත නැවතත් තහවුරු කළ ශ්‍රී ලංකාවේ අංක එකේ ප්‍රවෘත්ති විකාශය. පැත්ත ගියත් ඇත්ත කියන හිරු රාත්‍රී 9:55 ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය සමග මම ප්‍රමිත මහනාම. මම ඉෂාරා දේවේන්ද්‍ර මුලින්ම පුවත් සිරස්තල. මහින්ද යලිත් අගමැති පුටුවට ඇමති මණ්ඩලය දියුරුන්දීම හෙට. කාදිනල් හිමිගෙන් ජනපතිට ඉල්ලීමක්. රනිල් අරලියගහ මැදුරෙන් පිටවෙයයි. විපක්ෂ නායක දුරයට සජිත් රනිල් ගැටෙයි. AHM ෆෞසි ශ්‍රී ලංකා අදහස් පක්ෂයෙන් නිරපයි. පාර්ලිමේන්තු මන්ත්‍රී දුරයත් අහිමි වන ලකුණු. CID මහපුටුවෙන් නිරපූ ශානි අබේසේකර ගාල්ල නියෝජ්‍ය පොලිස්පති පෞද්ගලික සහකාර තනතුරට. ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අග්‍රාමාත්‍යවරයා ලෙස මහින්ද රාජපක්ෂ මහතා අද දිවුරුම් දුන්නා. විධායක ජනාධිපති ධුරය, අග්‍රාමාත්‍ය ධුරය සහ විපක්ෂ නායක ධුරය යන තනතුරු තුනම අවස්ථා දෙක බැගින් දැරූ මෙරට පළමු දේශපාලනඥයා ලෙස ඔහු ඉතිහාසයට එක්වනවා. දවසේ පුවත අග්‍රාමාත්‍ය ධුරයේ දිවුරුම් දීමට පෙර මහින්ද රාජපක්ෂ මහතා ගංගාරාම විහාරස්ථානයට ගොස් ආගමික වතාවත් වල නිරත වුණා. අග්‍රාමාත්‍ය ධුරයේ දිවුරුම් දීම සඳහා මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපති ලේකම් කාර්යාල පරිසරය වෙත පැමිණියේ 11:45 පමණ. ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අධිකරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමන්ගේ සම්ප්‍රාප්තිය සිදුවන මොහොතයි. නව අගමැති දිවුරුම් දීමේ අවස්ථාවට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ යන මහත්වරුන්ද එක්ව සිටියා. මේ උදාවන්නේ ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අභිනව අග්‍රාමාත්‍යතුමන් ලෙස ගරු මහින්ද රාජපක්ෂ මැතිතුමන් දිවුරුම් දෙන මොහොත. මහින්ද රාජපක්ෂන මම ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ආරක්ෂා කොට අනුගමනය කරන බවටද, ශ්‍රී ලංකාවේ දේශීය තුළ වෙනම රජයක් පිහිටවීමට කෙලිම හෝ අන්‍යකාරී ශ්‍රී ලංකාව තුළදී හෝ ඉන් පිටදී ආධාර දීම, අනුබල දීම, අනුග්‍රහය දැක්වීම, මුදල් වෙදී යෙදවීම, ධෛර්ය දීම හෝ දේශනා කිරීම නොකරන බවටද ගෞරව බහුමාන යුක්ත ප්‍රකාශ කොට ප්‍රතිඥා දෙමි. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ මහින්ද රාජපක්ෂ මහතා දිරුම් දුන්නේ මෙරට 23 වන අග්‍රාමාත්‍යවරයා ලෙසයි. මහින්ද රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍ය ධුරයට පත් තෙවන අවස්ථාව ලෙසද මෙය ඉතිහාසයට එක්වනවා. புதிய பிரதமராக பதவியேற்றுக்கொண்ட கௌரவ மஹிந்த ராஜபக்ஷ அவர்களுடைய தலைமைத்துவத்திலும் தெவன வரட்டாத் அக்ராமாத்ய துரே திருந்தினு லபு மஹிந்த ராஜபக்ஷ மகதா சிய துரே வடகட்டையது ஆரம்பிக்கிறீம சதா அது பசர் துணை ஹத்தலிஸ் பகாட பமன அக்ராமாத்ய காராலே வெத்த பெமினியா එම අවස්ථාවට සහභාගි වීම සඳහා විශේෂයෙන් මහින්ද රාජපක්ෂ මහතාට සුභාශිංසන එක්කිරීම වෙනුවෙන් කලාකරුවන්, දේශපාලකයන් ඇතුළු බොහෝ දෙනෙකු මෙමෙසාණ්ඩ පැමිණ සිටි ආකාරය අපට දැක ගන්න ලැබුණා. අභිනව අග්‍රාමාත්‍යවරයාට ආශිර්වාද පළ කිරීම සඳහා සර්වාගමික වතාවත් පැවැත්වුණා. විශේෂයෙන්ම අපි දන්නවා පහුගිය කාල වකවානුව පුරාම අපේ රට බෙදුම්වාදී යුද්ධයේ පමණක් නෙමේ බෙදුම්වාදී ව්‍යවස්ථා සම්පාදනයන්ට ගොදුරු වෙමින් පැවතුණා. ඒත් එක්කම අපේ රටේ රණවිරුවන්ව අපහාසයට, උපහාසයට ලක් කරන්නට, සිපිරි ගෙවල් වලට ගාල් කරන්නට තරම් ඇතැම් දුෂ්ට බලවේග කටයුතු කළා. එවැගේම රටේ ආර්ථිකය බරපතල ලෙස අභියෝගයට ලක් වුණා. ජනතාව කබලෙන් ලිපට වැටෙන තත්ත්වයට පත් වුණා.
එවගේම ඇමරිකානු ව්‍යාප්තවාදය ඉන්දියානු ආක්‍රමණ එවගේම තවත් වෙනත් රට රාජ්‍යවල ආක්‍රමණවලට අපේ රට ගොදුරු වෙමින් පවතිනවා. අපේ හාමුදුරු නමක අපවත් වීමෙන් පස්සේ උන්වහන්සේගේ ආදාහන කටයුත්ත විහාර මළුවේ සිද්ධ කරගන්න බැරි මට්ටමට කටයුතු සිද්ධ වුණා. එවගේම මේ සිංහල බෞද්ධ රටක්ද කියන කාරණාව පිළිබඳව ප්‍රශ්න කරන මට්ටමට සමහර දේශපාලන නායකයින් කටයුතු කළා. මේ සියල්ලක්ම දරාගත නොහැකි තත්ත්වයේ මත තමයි ශ්‍රී ලංකා ද්වීපයේ ජනතාව හැටියට මේ ජනතාව මේ තීරණේ අරගෙන මේ දේශීය මූලයන් මත ගොඩනැගෙන නායකත්වයක් ගොඩනගිය යුතුයි කියන ඒ උතුම් අරමුණ පිට ඔබතුමන්ලා බලයට පත් කරගත්තේ. මේ ගෞරවනීය බෞද්ධ රට ආරක්ෂා කරගෙන මේ රට තුල ජීවතන සිංහල දෙමළ ක්‍රිස්තියානි බේගමලි මේ සියලු ජාතින්ම සාමයෙන් සමගියෙන් ජීවත්වන අනිවාර්යෙන්ම මහින්ද රාජපක්ෂ මෙතුමනි ඔබතුමාගේ ගෞරවනීය ආණ්ඩුවක් මේ රටට අවශ්‍ය වෙලා තිබුණා. ඒ ප්‍රාර්ථනාව අද ඉෂ්ට වෙලා තියෙන්නේ මේ රට ඉතාමත් ශක්තියෙන් ඉදිරියටම රැගෙන යාමට අල්ලා දෙවියන්ගේ ආශිර්වාද පිහිට සෙමදා ලැබේවා. ආමීන් ආමීන් යා රබ්බල් ආලමීන්. ස්තුති. පස්වරු 6:16ට එදුණු සුබ මොහොතින් මහින්ද රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍ය ධුරයේ රාජකාරී නිල වශයෙන් ආරම්භ කළා. එහිදී තමන් අග්‍රාමාත්‍ය ධුරයේ රාජකාරී ආරම්භ කළ බවට අත්සන් තැබූ ලිපිය ජනාධිපතිවරයා වෙත බහර දීම සඳහා නව අග්‍රාමාත්‍ය ලේකම් ගාමිණී සෙනරත් මහතා වෙත අග්‍රාමාත්‍යවරයා විසින් බහර දුන්නා. ඊයේ රාජපක්ෂ මහතාට සහ දන්දිනා සමරසිංහ දිසානායක මහත්මියට දාව පර්සි මහේන්ද්‍ර රාජපක්ෂ මහතා උපත ලබන්නේ 8 දිනකුගෙන් යුත් පවුලේ තුන්වැන්නා ලෙසයි. 1967 වසරේ සිය පියාගේ අභාවයෙන් පසු ක්‍රියාකාරී දේශපාලනයට පිවිසෙන මහින්ද රාජපක්ෂ මහතා 1970 වසරේදී බෙලියත් ආසනයෙන් ප්‍රථම වරට පාර්ලිමේන්තුවට තේරීපත් වන්නේ එවක පාර්ලිමේන්තුව නියෝජනය කළ ලාබාලතම මන්ත්‍රීවරයා ලෙස ඉතිහාසයට එක් වෙමින් පාර්ලිමේන්තුව තුළ පෙරලිකාර චරිතයක් වූ මහින්ද රාජපක්ෂ මහතා 1994 වසරේ පිහිටු වූ පොදුජන එක්සත් පෙරමුණු රජයේ කම්කරු හා වෘත්තීය පුහුණු අමාත්‍යවරයා ලෙසත් පසුව ධීවර අමාත්‍යවරයා ලෙසත් කැපී පෙනෙන කාර්යභාරයක් ඉටු කළා. 2001 වසරේ එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව සමයේදී පාර්ලිමේන්තුවේ විපක්ෂ නායකවරයා ලෙස කටයුතු කළ ඒ මහතා 2004 වසරේ පැවති මහමැතිවරණයෙන් පත් වූ රජයේ අග්‍රාමාත්‍යවරයා ලෙස දියුරුම් දුන්නා. 2005 වසරේ ජනාධිපතිවරණය ජයගනිමින් එම වසරේ නොවැම්බර් මාස 17 වෙනිදා පස්වැනි විධායක ජනාධිපතිවරයා ලෙස මහින්ද රාජපක්ෂ මහතා තේරීපත් වන්නේ රට තීරණාත්මක අවධියකට පත්ව තිබියදී. LTTE ත්‍රස්තවාදීන් දැඩි යුදවාදී ප්‍රතිපත්තියක සිටියදී ජාතික හා ජාත්‍යන්තර අභියෝගයන් ජය ගැනීම මහින්ද රාජපක්ෂ රජය හමුවේ පැවති ප්‍රමුඛ අභියෝගය වුණා. ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සේනාධිනායකයා ලෙස LTTE සංවිධානයෙන් උතුරේ දෙමළ ජනතාව මුදා ගැනීමේ මානුෂීය මෙහෙයුමට නායකත්වය දෙමින් කුරිරු ත්‍රස්තවාදයෙන් රට මුදාගෙන ඓතිහාසික ජයග්‍රහණයක් හිමිකර දීමට කටයුතු කළා. 2010 වසරේ පැවති ජනාධිපතිවරණයෙන්ද අති විශිෂ්ට ජයග්‍රහණයක් හිමිකරගත් මහින්ද රාජපක්ෂ මහතා සිය දෙවන දුර කාලය තුළදී රට සංවර්ධනයේ නවමුමානයන් කරා රැගෙන ගියා. කෙසේ වෙතත් 2015 වසරේ පැවති ජනාධිපතිවරණයෙන් පරාජයට පත් වුවත් ජනතා ආරාධනය මත යළිත් මහින්ද රාජපක්ෂ මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ලෙස පත්වන්නේ කුරුණෑගල දිස්ත්‍රික්කය නියෝජනය කරමින්. 2018 වසරේ ඔක්තෝබර් මාසයේදී එවක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ඉල්ලීම මත මහින්ද රාජපක්ෂ මහතා සිය දේශපාලන දිවිය තුළ දෙවන වරටත් අග්‍රාමාත්‍ය ධුරයේ දියුරුම් දුන්නා. යළිත් පාර්ලිමේන්තුවේ විපක්ෂ නායකවරයා ලෙසද කටයුතු කළ මහින්ද රාජපක්ෂ මහතා ගෝඨාභය රාජපක්ෂ මහතාට ජනාධිපතිවරණයේදී විශිෂ්ට ජයග්‍රහණයක් අත්කර දීම සඳහා ඉමහත් කාර්යභාරයක් ඉෂ්ට කළා. එම ජයග්‍රහණයෙන් පසු බිහිවන භාරකාර ආණ්ඩුවේ අග්‍රාමාත්‍යවරයා ලෙස මහින්ද රාජපක්ෂ මහතා අද දියුරුම් දුන්නේ තෙවැනි වරටයි. පාස්කු ප්‍රහාරය පිළිබඳ සුවබැලීම සඳහා ස්වාධීන කමිටුවක් පත්කරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා. අගරතුගුරු අතිතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් බැහැදුටු අවස්ථාවේදී ජනාධිපතිවරයා මේ බව සඳහන් කළා. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අගරතුගුරු අතිතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් බැහැදකීමට අගරතුගුරු නිල දිවස වෙත පැමිණියේ අද පස්වරුවේ. කාලයට බලපාන කෙරේ ලිගලා හිතවා
අදාළ සාකච්ඡාවෙන් අනතුරු ජනාධිපතිවරයා විසින් අගරදකුරු නිල නිවසේ ඇති සමරූපතෙහි සටහනක්ද තබනු ලැබුවා.
මෙතර සමාජ මාධ්‍ය ඔස්සේ අසත්‍ය ප්‍රචාර සංසරණය වීම පිළිබඳව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සිය නිල ට්විටර් ගිණුමේ සටහනක් තබා තිබෙනවා. උපුටා ගැනීම. මා විසින් නිකුත් කරන ලද නිවේදන ලෙස හුවා දක්වමින් මේ දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ නොයෙකුත් අසත්‍ය ප්‍රචාර සංසරණය වෙමින් පවතී. මගේ නිල නිවේදන ප්‍රකාශයට පත් කරනු ලබන්නේ ජනාධිපති කාර්යාලයට අනුබද්ධ මාධ්‍ය මගින් හෝ මගේ නිල සමාජ මාධ්‍ය ඔස්සේ පමණක් බව කරුණාවෙන් සලකන්න. උපුටා ගැනීම අවසන්. අග්‍රාමාත්‍ය ධූරයෙන් ඉවත් වන බව ජනාධිපතිවරයා වෙත නිල වශයෙන් දැනුම් දීමෙන් පසු රනිල් වික්‍රමසිංහ මහතා අද අරලියගහ මන්දිරයෙන් පිටව ගියා. මේ අතර විපක්ෂ නායක ධූරයේ සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂය තුළ අර්බුදකාරී තත්ත්වයක් හටගෙන තිබෙනවා. ලද ජනවරමට අනුව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට නව ආණ්ඩුවක් පිහිටුවීමට ඉඩ ලබා දෙමින් තමන් අද දිනේ අග්‍රාමාත්‍ය ධුරයේ නිවත්වන බව රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් සඳහන් කළා. ඒ අනුව තමන් අග්‍රාමාත්‍ය ධුරයේ නිවත්වන බව රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපතිවරයා වෙත නිල වශයෙන් දැනුම් දී තිබෙනවා. රනිල් වික්‍රමසිංහ මහතා සිය කාර්ය මණ්ඩලයට සමුදීමෙන් අනතුරුව අද පෙරවරුවේ අරලියගහ මන්දිරයෙන් පිටව ගියේ මෙලෙසින්. ඔබතුමා අදහස් ප්‍රකාශ කරන්න නැද්ද මේ අවස්ථාවේ? නැවතත් ඔබතුමා විපක්ෂ නායකද? මෙතර එක්සත් ජාතික පක්ෂ නායක හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විපක්ෂ නායකවරයා ලෙස පත් කරන්නයි ඉල්ලා එම පක්ෂයේ මහලේකම් අකිල විරාජකාරියව සම්මහතා විසින් කතානායකවරයා වෙත ලිපියක් යොමු කර තිබෙනවා. කෙසේ වෙතත් එක්සත් ජාතික පක්ෂයේ තවත් මන්ත්‍රීවරුන් පිරිසක් සිය අත්සනින් යුතු ලිපියක් මගින් කතානායකවරයාගේ නිල ඇත්තේ සජිත් ප්‍රේමදාස මහතා විපක්ෂ නායක ධුරයට පත් කරන ලෙසයි. 45 දිනකව අත්සන් තබා ඇති එම ලේඛනයේට එක්සත් ජාතික පක්ෂ හිටපු සභාපති කබීර් හෂී මහතා ඇතුළු එම පක්ෂයේ ජ්‍යෙෂ්ඨයින් පිරිසක් අත්සන් තබා ඇති අතර එක්සත් ජාතික පෙරමුණ නියෝජනය කරන පාට්ලි චම්පික රණවක සහ රිෂාඩ් බදුදීනන මහතුරුන්ද ඊට අත්සන් කර තිබෙනවා. දැන් මේ ලේඛනය බාර දුන්න අවස්ථාවේදී ගරු කතානායකතුමා සඳහන් කරා එතුමාට අද උදෑසන ලිපියක් ලැබුණා කියලා. අකිල විරාජ් කාර්යවසම් මැතිතුමා මගින් පාර්ලිමේන්තු විපක්ෂ නායක ධුරය සඳහා රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ නම ඉදිරිපත් කළා. එතකොට එම ලිපියේ දැක්වෙනවා එක්සත් ජාතික පක්ෂය විසින් එවැනි තීරණයක් ගත් බව. මට වගකීමෙන් කියන්න කැමතියි පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය මෙම කරුණ ගැන සාකච්ඡා කරන්න රැස්ුනේ නැහැ. ඒ වගේම මේක පක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායමේ තීරණයකුත් නෙමෙයි. ඒ කියන්නේ කොටින්ම අකිල විරාජ් මැතිතුමා විසින් තමන්ගේ පෞද්ගලික මතය විපක්ෂ නායකවරයා වශයෙන් රනිල් වික්‍රමසිංහ මැතිතුමාව පත් කළා තියෙනවා. අපි දැන් ජනවරමට ගරු කරලා අපි ආණ්ඩු බලය ගෝඨාභය රාජපක්ෂ මහත්මයාගේ නායකත්වයෙන් යුතු ආණ්ඩුවක් පත් කරගන්න අවකාශය සැසනවා. නමුත් සජිත් ප්‍රේමදාස මැතිතුමාට තියෙන මේ ජනවරම ගරු කරන්නේ නැහැ. ප්‍රජාතන්ත්‍රවාදී මුරදේවතාවන් ලෙස පෙනීහිටින අය ප්‍රජාතන්ත්‍රවාදී මූලධර්මයක්වත් දන්නේ නැතිකොට ඒක කාටද කියන්නේ? මොන දෙයියන්ටද කියන්නේ? කතානායකතුමා මොන තීරණයක් ගනීද? මේ කතානායකතුමා කියන අකිලමතුමාගේ වචනේ පිළිගන්නවා කියන තමයි කියන්නේ. ඒ කියන්නේ නැවතත් විපක්ෂ නායක වෙන්නේ රනිල් වික්‍රමසිංහ මැතිතුමා. අකිල රාජකාරියස මැතිතුමාගේ තනි නිර්දේශය පරිදි කතානායකතුමාගේ අනුමැතියෙන් එහෙම නිවේදනයක් නිකුත් වෙයිද කියලා බලන් ඉන්නවා. ඉතින් කතානායකතුමත් එහෙමනම් ඉතින් මොනවා කියන්නද අප්පා? අයි රනිල් වික්‍රමසිංහ මැතිතුමාට මේක දාලා යන්න බැරි. ඒක තේතුමගේ හන්දෙපේ ওই තත්තර මම්පත් වුණා නම් මිර ගොඩක් කලින් දාලා ගිහිල්ලා. සමහරලාට ඉතින් අපිට හිතෙන දේවල් ඔබට හිතෙන දේවල් එතුමට හිතෙන්නේ නැතුව ඇති. අතිමහත් බහුතරයක් රනිල් වික්‍රමසිංහ මැතිතුමා විපක්ෂ නායක ධුරයට පත් වුණාට විරුද්ධයි. රවුෆ් හකීම් මැතිතුමා දරන්නේ, මනෝ ගණේෂන් මැතිතුමා දරන්නේ, ඉෂාර් බදුදීන් මැතිතුමා දරන්නේ, ඒ ස්ථාවරෙම තමයි දිගම්බර මැතිතුමා දරන්නේ. එහෙම තීද්දිත් ගරු කතානායකතුමා අකිල රාජකාරිය විසින් මැතිතුමාගේ තනි අත්සන මත මේ පත්තිරීම කරනවා නම් අපිට විකල්ප ගොඩක් ගැන හිතන්න වෙනවා. කෙසේ වෙතත් එක්සත් ජාතික පෙරමුණ නියෝජනය කරන දෙමළ ප්‍රගතිශීලී පෙරමුණේ නායක මනෝ ගණේෂන් මහතා මෙම ලිපියට අත්සන් තබා නොමැති අතර අප කළ විමසීමකදී ඔහු සඳහන් කළේ රනිල් වික්‍රමසිංහ මහතා සහ සජිත් ප්‍රේමදාස මහතා හමු වී සාකච්ඡා කිරීමෙන් අනතුරුව මේ සම්බන්ධයෙන් තම තීරණය දැනුම් දෙන බවයි. බල අපි කියලා තියෙනවා අපි වෙනම ලේමක් දැනගතුමාට අපි ස්ථාවරය පැහැදිලි කරලා ලබා දෙනවා කියලා. ලේම වාරදෙන්ට පෙර අපි රනිල් වික්‍රමසිංහ මැතිතුමාත් රජිත් ප්‍රේමදාස මැතිතුමාත් වෙන වෙනම අද දිනේ හමු වෙන්න තියෙනවා. හමු වෙලා මේ පස්සේට කෙගවන විසඳුමක් අපි ලබා දෙනවා. මෙතර 2015 අගෝස්තු 17 වෙනිදා පැවති මහ මැතිවරණින් අනතුරුවද විපක්ෂ නායක ධුරයේ සම්බන්ධයෙන් ගැටලුකාරී තත්වයක් මතු වූ අතර ඒක අබද්ද විපක්ෂයේ වත්මන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට එම ධුරයේ පිරිනමන ලෙස ඉල්ලා සිටියද කතානායකවරයා ඊට අනුමැතිය ලබා දුන්නේ නැහැ. විපක්ෂ නායක තිරීමේ බලය තියෙන ඔබතුමාට ඔබතුමා තීරණ ප්‍රකාශ කළා හමයි විරුද්ධ පක්ෂයත් ආණ්ඩුවට ඕන විදියට පත් කරගෙන මේ රට ඒකාධිපතිත්වය කරාගෙන යන්න ඉඩ දෙන්න බෑ. කෙසේ වෙතත් විපක්ෂ නායක ධුරයේ හිමි වූයේ පාර්ලිමේන්තුවේ ආසන 16ක් පමණක් හිමිව තිබූ දෙමළ ජාතික සංධානයේ නායක ආර් සම්බන්ධන් මහතාටයි. එමෙන්ම 2018 වසරේ ඔක්තෝබර් 26 වනදා සිදු වූ ආණ්ඩු වෙනසින් අනතුරුවද විපක්ෂ නායක ධුරයේ සම්බන්ධයෙන් අර්බුදකාරී තත්වයක් මතුව අතර අනතුරුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ජාතික ආණ්ඩුවෙන් ඉවත් වුණා.
පසුව කතානායකවරයා විසින් මහින්ද රාජපක්ෂ මහතාව විපක්ෂ නායක ධුරයටපත් කරනු ලැබුවේ එක්සත් ජනතා නිදහස් සඳහන් මහලී කම්බරයාගේ නිර්දේශ ලැබීමෙන් පසුවයි. ජනාධිපතිවරණයේදී නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණට සහය දක්වූ පිරිසට ස්තුතිය පළ කිරීම සඳහා සිරිකොත පක්ෂ මුලස්ථානයේ අද හමුවක් සංවිධානය කර තිබුණත් එය එම ස්ථානයේ පැවැත්වීම අවලංගු කර තිබීම හේතුවෙන් පාක්ෂිකයන් පක්ෂ නායකයන්ට සිය විරෝධය පළ කළා. කෙසේ වෙතත් එම හමුව කොළඹ වොක්ෂෝල් වීදියේ පිහිටි ජනාධිපතිවරණ මෙහෙයුම් කාර්යාලයේ පැවැත්වීමට සජිත් ප්‍රේමදාස මහතා කටයුතු කර තිබුණා. නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණෙන් ජනාධිපතිවරණයට තරග වැදුණු පාර්ලිමේන්තු මන්ත්‍රී සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපතිවරණයේදී තමන්ට දක්වූ සහයෝගයට ස්තුති කිරීම සඳහා එක්සත් ජාතික පක්ෂයේ පළාත් සභා, නගර සභා, ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් හා ආසන සංවිධායකවරුන් සහ පාක්ෂිකයන් අද සිරිකොත පක්ෂ මූලස්ථානයට කැඳවා තිබුණා. කෙසේ වෙතත් මෙම හමුව අද නොපැවැත්වෙන බවත් එය වෙනත් දිනයක පැවැත්වෙන බවත් දන්වමින් එක්සත් ජාතික පක්ෂයේ මාධ්‍ය ඒකකය ඊ රාත්‍රියේ නිවේදනයක් නිකුත් කළා. ඒ අනුව මෙම හමුව කොළඹ වොක්ෂෝල් වීදියේ පිහිටි ජනාධිපතිවරණ මෙහෙයුම් කාර්යාලයේ පැවැත්වීමටයි සජිත් ප්‍රේමදාස මහතා කටයුතු කර තිබුණේ. එහෙත් පෙර කළ දැනුම් දීමට අනුව අද උදෑසන පාක්ෂිකින් පිරිසක් සිරිකොත පක්ෂ මූලස්ථානයට පැමිණි අතර සජිත් ප්‍රේමදාස මහතා සමග තිබූ හමුව එම ස්ථානයේ නොපැවැත්වෙන බවට ලද දැනුම් දීමත් සමග උණුසුම් තත්ත්වයක් හටගත්තා. එම ස්ථානයට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන තලතා අතුකෝරළ මහත්මිය හා චන්ද්‍රානි බණ්ඩාර මහත්මිය පැමිණීමත් සමග රැස්ව සිටි පිරිස සිය විරෝධය පළ කළා. එක්සත් ජාතික පක්ෂයේ අනිකුත් නායකයන්ටද පාක්ෂිකින් දැක්වූයේ මෙවන් ප්‍රතිචාරයක්. අනතුරුව පිරිස සිරිකොත පක්ෂ මූලස්ථාන පරිසරයට ගොස් තම විරෝධය පළ කළා. මෙතන කට්ටියට එන්න කියලා තිබුණා. රජිතමතුමා ජනතාවට ස්තුති කරන්න තමයි හමුව කතා කරේ. නමුත් අවසනාවකට ගේට්ටු අහලා තියෙනවා. මේකට එන්න ගිලනට කවුද යන්නේ? අනේ මම දන්නේ නැහැ. ඇමතුමා මේ ජනතාව චෝදනා කරනවා රණදීප වික්‍රමසිංහ මහතා තමයි මේකට වග කියන්න ඕන කියලා. කෙසේ වෙතත් වොක්ෂෝල් වීදියේ පිහිටි කාර්යාලයේදී සජිත් ප්‍රේමදාස මහතා හා පාක්ෂිකින් අතර හමුව පැවති අතර එහිදී රැස්ව සිටි පිරිස සජිත් ප්‍රේමදාස මහතාට සුබ පැතුම් එක් කළා. මේ අතර නිවේදනයක් නිකුත් කරමින් එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී අකිල විරාජ් කාර්යවසම් මහතා පවසන්නේ සිරිකොත මන්දිරයේ ගේට්ටු වසා කිසිවෙකුට ඇතුළු වීමට ඉඩ නොදුන් බව පැවසෙන සිදුවීම කිසියම් පිරිසක් විසින් පතුරුවමින් සිටින අසත්‍ය ප්‍රවෘත්තියක් බවයි. එවැනි සිදුවීමක් සිදු නොවූ බව පවසන මහලේකම්වරයා සඳහන් කරන්නේ 20 වෙනිදා පැවැති එක්සත් ජාතික පක්ෂ අමාත්‍ය මණ්ඩල හමුවේදී පොදු තීරණයක් ලෙස 21 වෙනිදා උත්සවය කල් දැමූ බවයි. එදින රාත්‍රියේ සජිත් ප්‍රේමදාස මහතා සමග දුරකථන සංවාදයක් පැවති බවත් එහිදී කණ්ඩායම් වෙත පණිවුඩයේ යැවීමට නොහැකි වීම නිසා පැමිණෙන නියෝජිතයින් වොක්ෂෝල් වීදිය කාර්යාලයේ හමුවීමට කටයුතු යොදන බවත් සජිත් ප්‍රේමදාස මහතා පැවසූ බව නිවේදනයේ වැඩිදුරටත් සඳහන්. චන්ද ප්‍රතිපලයෙන් පසුව ඒ වගේම සජිත් ප්‍රේමදාස මහතුමාට අවශ්‍ය වෙලා තිබුණා. ඔහු වෙනුවෙන්
පක්ෂයෙන් ඡන්දය ප්‍රකාශ කියලා සිල් දෙනාටම ස්තුතිය පළ කිරීමට. නමුත් මේ පක්ෂ මූලස්ථානය අපිට අවසර ලබා දුන්නේ නැහැ. ඒ සඳහා මේ පාක්ෂිකයන් පක්ෂ මූලස්ථානට එකතු කරන්න. ඒ නිසා අපිට සිදු වුණා මැතිවරණ ප්‍රචාරක කාර්යාලය වශයෙන් තිබුණු වොක්ෂෝල් වීදියේ මෙම ස්ථානය තෝරගන්න. අපි කිසිසේත්ම ඉක්මන් මැතිවරණයකට යන්නේ නැහැ. මේ මැතිවරණයක් ඉක්මනින් එනවා නම් පාර්ලිමේන්තුවේ 3/2 බහුතරයක් තියෙන්න ඕනේ. 3/2 ලබා ගැනීම සඳහා එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරු වශයෙන් අපි කිසිසේත්ම අපේ ඡන්දය ලබා දෙන්නේ නැහැ. ඒ නිසා ව්‍යවස්ථාව අනුව අතිගරු ජනාධිපතිතුමා මාර්තු මාසයේ පළවෙනි සතියේ පාර්ලිමේන්තුව ඉසුරුවත් මහා මැතිවරණයක් එන්නේ අප්‍රේල් අග හෝ මැයි මාසේ මුල. ඒ නිසා තව මාස 6ක් තියෙනවා. අපි පක්ෂයක් වශයෙන් විපක්ෂ නායකත්වයේ සජිත් ප්‍රේමසමතුමාට ලබාගෙන පක්ෂ නායකත්වයේ එතුමා වෙත ලබාගෙන මෙම ඉදිරි මැතිවරණය මෙහෙයීම සඳහා වැඩපිළිවෙල සකස් කරන්න තමයි අපි බලාපොරොත්තු වෙන්නේ. මේක අපි කෙලින්ම කියන්න ඕනේ. හැමදාම සෙල්ලම් කරන්න බෑ පාක්ෂිකයෝ සමග. දැන් අපි ඊළඟ පාර්ලිමේන්තු මැතිවරණයට තරඟ කරනවා නම් අපිට සජිත් ප්‍රේමදාස මහත්මයාව ඉස්සර කරගෙන එතුමාගේ නායකත්වයෙන් තමයි යන්න වෙන්නේ. ඉතින් එහෙම දෙයක් සිද්ධ වෙන්නේ නැත්තම් අපිට සිද්ධ වෙලා තියෙනවා මේ දේශපාලනයේ සමවරගෙන මේ මැතිවරණ වලට තරඟ නොකර ගෙදරට වෙලා පැත්තකට වෙලා අපිට අපේ දෙයක් බලාගෙන ඉන්න අපිට සිද්ධ වෙනවා. මේ වෙනකොට අපි ලොකු සටනක ඉන්නවා. විපක්ෂ නායක ධුරය සම්බන්ධයෙන් සහ එක්සත් ජාතික පක්ෂයේ නායකත්වයේ සම්බන්ධයෙන් ඇති වී තිබෙන ගැටලුකාරී තත්ත්වය පිළිබඳව එම පක්ෂයේ හිටපු ඇමතිවරු තම අමාත්‍යංශවලට සමු දෙමින් මෙලෙස අදහස් පළ කළා. පක්ෂ ඉදිරි ගමන සම්බන්ධයෙන් අපිට යම් වෙනසක් අවශ්‍ය වෙනවා. දැන් රණලි කිසි මහත්මයා අවුරුදු 25ක් ඉන්නවා. ඉතින් එතුමාට ජනාධිපතිවරයා බවට පත් වෙන්න බැරිනම් 25ක්. ඉතින් පක්ෂේ නව ප්‍රතිරූපයක් අවශ්‍යයි. සජිත් ප්‍රේමදාස මහත්මයා නායකත්වයේ බාරගත යුතුයි කියන එක තමයි අපේ මතය. මේ සිංහල බෞද්ධ ජනතාව දුර්මත විශ්වාස කරලා දේශපාලන තීන්දුවක් අරන් තියෙනවා. ඒක අමූලික බොරුවක්. සිංහල බෞද්ධ ඡන්ද නැත්තම් අපිට 155ක් ගන්න බෑනේ. අපේ පක්ෂයේ සමහර නායකයෝ ගත්තා වූ ක්‍රියාමාර්ග කරන ලද ප්‍රකාශ නිසා මේ අවාසනාවන්ත තත්ත්වය උදා වෙන්නේ නැති. කවුරු හරි හිතනවා නම් අපි එළියට ගියා මේ සංවිධායක දුරට තව කවුරු හරි දාගෙන මේ පක්ෂය අරගෙන යන්න පුළුවන් කියලා. ඉතින් අපි සුබපතුන එහෙම කරන් යන්න කියලා. සජිත් ප්‍රේමදාස මැතිතුමාගේ නායකත්වයෙන් ඉදිරි ගමනක් මේ පක්ෂේ යන්නේ නැත්නම් මම රක්වාන මැතිවරණ කොට්ටාසේ එක්සත් ජාතික පක්ෂ සංවිධායක ධුරයෙන් අයින් වෙන්නේ තීන්දුව ගන්නවා. අපි එක්සත් ජාතික පක්ෂයෙන් අපේ ජනප්‍රියම නායකයා ඉදිරිපත් කරා. කනගාටුදායක ප්‍රතිඵලයක් අපිට ආවා. يعني කරට කරවත් නැහැ සටන. අපගේ අපේක්ෂකතුමාගේ දිස්ත්‍රික්කෙම විශාල වශයෙන් පරාජයට ලක් වෙනත්. අපි ඒ ගැන විශාල වශයෙන් දුක් වෙනවා. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා හොඳ දේවල් කරනවා කියලා අපිට පේනවා. එකක් තමයි රාජ්‍ය ලාංඡනය ඉතරක් මේ කාර්යාල වල දාන එක. කොච්චර හොඳ දෙයක්. එතකොට එතුමාගේ ආරක්ෂාව යන වාහන තුබ අඩු කරලා තියෙනවා. එතුමාගේ කාර්ය මණ්ඩලය 2500ක ඉඳලා 200ට අඩු කරලා තියෙනවා. මේ ඔක්කොම හොඳ දේවල්. අපි හොඳ දේවල් වලට හොඳයි කියන්න අවශ්‍ය. අධිකර ජනාධිපතිතුමා ගැන මම පෞද්ගලිකව දන්නවා. හොඳ නායකත්වයක් දෙන්න පුළුවන්. හොඳ පරිපාලනයක් දෙන්න පුළුවන්. ගරු ගෝඨාභය රාජපක්ෂ අධිකර ජනාධිපතිතුමා. ඒ පෞද්ගලිකව මම හොඳට දන්නවා. හොඳට සේවය කරන්න පුළුවන් ජන කට්ටියක්. යුද්ධ දිනපු අගමැති කෙනෙක් පත් කරනවා. ඒ වගේම අධිකර ජනාධිපති ගන පෞද්ගලික මන් දන්නවා. දැන් අදිශ්‍යම මේ දවස් දෙක තුනෙම මේ ජනතාව වෙනසක් දැක්කා. කොක්කොම් බලනකොට අපි මුගක් සතුරු වෙනවා. මුගක් සතුරු මේ රටේ ජනතාවට ලොකු දෙයක් වෙන්න යනවා කියලා අපිට පේනවා. අධිකර ජනතාවට සම්පූර්ණ සහයෝගය දෙනවා. මගේ පෞද්ගලික කරත්ත වාම යන්න ඕන මාමෙතිවරණට. මම කිව්වා වාම හරියට ප්‍රතිවරණයක් පැරදීතුයි. તો සමහර බොළඳයි හිතනවා. එහෙම කරොත් වාසි වේද වාසි වේද මෙච්චර අදාළ කාරණා නෙමෙයි. වාම කිව්වත් මෙතුවරණයක් පවත්වන්න පුළුවන් මාර්තු මාසෙ. එක්සත් ජාතික පක්ෂයේ දෙකට බෙදීමක් අවශ්‍ය වෙන්නේ නැහැ. හැම විටම ජනතා මතයට හිස නැමේ යුතුයි. මම හිතනවා මේ මොහොතේ එක්සත් ජාතික පක්ෂයේ නායකත්වයට සජිත් ප්‍රේමදාස මහතා පත්කිරීම සුදුසුයි කියලා. ඒක රනිල් වික්‍රමසිංහ මහතාගේ ආශිර්වාදය මත කෙරේවි කියලා අපි විශ්වාස කරනවා. පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය සහ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම මේ ගැන සාකච්ඡා කරලා නොබෙදෙන තීන්දුවකට එළඹේවි කියලා අපි විශ්වාස කරනවා. ජනාධිපතිවරණයට කලින් අපි මාධ්‍ය සාකච්ඡා තියලා කිව්වා රනිල්ලාවත් කරුවාවත් සජිත්තාවත් පරාදයි කියලා. අද ඒක මහ පොළොව මත යථාර්ථයක් බවට පත් වෙලා ඉවරයි. මොකද අපි කිව්වේ එක්සත් ජාතික පක්ෂය රනිල් වෙනුවට වෙනත් අපේක්ෂකයෙක් එනවා නම් ඒක පංචස්කන්ධ වෙනසක් නෙමෙයි, ඒක පැහැදිලිවම ප්‍රතිපත්ති වෙනසක් වෙන්න ඕනේ කියලා. මේ අය උත්සාහ කරේ රණසිංහ ප්‍රේමදාසගේ පුතා දුප්පතාගේ හිතවතා කියලා, එහෙම නැත්නම් ගෙවල්ල දුන් පළියට සුදු වැඳුමක් ඇඳගෙන ගෙවිච්ච සෙරෙප්පු දාගෙන ඇවිද්ද පළියට ජනප්‍රියයි කියලා හිතාගෙන සජිත් ප්‍රේමදාසව ගෙනා. ඊළඟට සජිත් ප්‍රේමදාස තමන්ගේ භාවිතාවෙන්ම මුළු මැතිවරණ ව්‍යාපාරය තුරම පෙන්නලා ඉවරයි. සජිත් ප්‍රේමදාස කියන්නේ කවුද කියලා අවම වශයෙන් රනිල් වික්‍රමසිංහට දර්ශනයක් තියෙනවා. ඒක බටහිර ගැති දර්ශනයක්. නමුත් සජිත් ප්‍රේමදාසට තමන්ට දර්ශනයක් නැහැ කියන එක පැහැදිලිවම පෙන්නනවා. එක්සත් ජාතික පක්ෂය කියලා කියන්නේ අභිමානවත් පක්ෂයක්. නමුත් අද එක්සත් ජාතික පක්ෂිකයට පාරේ බැහැලා රෙද්දක් ඇඳගෙන යන්න බැරි තත්ත්වයකට පත් වෙලා තියෙනවා. මේකට රනිල් වික්‍රමසිංහ වගේම සජිත් ප්‍රේමදාසත් වග කියනවා. එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී AHM ෆෞසි මහතා පක්ෂ සමාජිකත්වයෙන් නිරපා හැරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව තීරණය කර තිබෙනවා. ඒ අදපස් සර්වේ රැස්වූ අවස්ථාවේදී
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව අද පස්වරුවේ කොළඹ ඩාලිපාරේ පිහිටි පක්ෂ කාර්යාලයේදී රැස්ුණේ පක්ෂ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන්. පරිවර්ෂණ අනුව පෞසේ මහත්තුමා පක්ෂය නිරපන්න තීරණය කරා. ඒ තීරණය පාර්ලිමේන්තුවේ මහලේකම්තුමාට මැතිවරණ කොමිසම සභාපතිතුමාට දැනුම් දෙන තීරණය කරා. ඊට අමතරව ප්‍රාදේශීය මන්ත්‍රීවරු කිප දෙනෙක් පක්ෂය නිරපා හැරියා. ඒවා තව ඉස්සරහට එයි. පෞසේ මහත්තුමාගේ කාරණය විතරයි මොකද එතුමා විනය පරීක්ෂණයට ඇවිල්ලා තිබුණේ නැහැ නිසා ඒක පාක්ෂිකව ඒ සම්බන්ධව විනය පියවර අරගෙන එතුමා පක්ෂය නිරපාරින්න තීරණය කළා. තාම දන්නේ නැහැ කියන තාම දන්නේ නැහැ. අපි දන්නේ නැහැ මොකද්ද කියලා. බලමු මේක හෙට තමයි තීරණය වෙන්නේ. අද තාම මට කියන්න බෑ. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ අද පෙරවරුවේ තීරුම් දුන්නා. අභිනවයෙන් පත්කළ ආණ්ඩුකාරවරුන් 6 දෙනා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ දීරුම් දුන්නේ අද පෙරවරු 8:58ට යෙදුණු සුබ මොහොතෙන්. වෛද්‍ය සීතා අරඹිපොළ මහත්මිය, බස්නාහිර පළාත් නව ආණ්ඩුකාරවරයා වශයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ දීරුම් දුන්නා. මධ්‍යම පළාත් නව ආණ්ඩුකාරවරයා ලෙස නීතිඥ ලලිත් යූ ගමගේ මහතා ජනාධිපතිවරයා ඉදිරියේ දියුරුම් දුන්නා. හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රාජා කොල්ලුරේ මහතා දියුරුම් දුන්නේ ඌව පළාත් නව ආණ්ඩුකාරවරයා ලෙසයි. දකුණු පළාත් නව ආණ්ඩුකාරවරයා ලෙසින් දියුරුම් දුන්නේ ආචාර්ය විලියම් විජේසිංහ ගමගේ මහතායි. බස්නාහිර පළාත් හිටපු ආණ්ඩුකාර ඒජේ.එම්. මුසම්මිල් මහතා වයඹ පළාත් නව ආණ්ඩුකාරවරයා වශයෙන් ජනාධිපතිවරයා ඉදිරියේ දියුරුම් දුන්නා. හිටපු ආණ්ඩුකාරවරයෙකු ලෙස කටයුතු කළ ටිකිරි කොපිල්කඩුව මහතා ජනාධිපතිවරයා ඉදිරියේ දියුරුම් දුන්නේ සපරගමුව පළාත් නව ආණ්ඩුකාරවරයා ලෙසයි. මේ අතර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද පෙරවරුවේ මෙරට චීන තානාපති එච්.ඊ. චෙන්ග් ෂුවාන් ඇතුළු චීන රජයේ රාජ්‍ය නිලධාරීන් පිරිසක් හමු වුණා. මෙම හමුව සිදු වුණේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී. ඩී.ඒ. රාජපක්ෂ කෞතුකාගාර නඩුවට අදාළව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහිව පැවති නඩු කටයුතු අවසන් කර එම නඩුවේ චෝදනාවලින් ජනාධිපතිවරයා නිදහස් කිරීමට ස්ථිර ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණය අද නියෝග කළා. ඒ එම නඩුව මෝසමක් මගින් අද යළි කැඳ වූ අවස්ථාවේදී. වීරකටියේ ඩී.ඒ. රාජපක්ෂ කෞතුකාගාර ඉදිකිරීම සම්බන්ධයෙන් පොදු දේපළ පනත යටතේ මෙම නඩුව ගොනු කර තිබුණා. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නීතිඥ සනත් විජේවර්ධන මහතා විසින් මෙම නඩුව අද කැඳවන ලෙස මෝසමක් මගින් ඉල්ලීමක් කර තිබුණේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ විදෙස් ගමන් බලපත්‍රය මෙම නඩුවට අදාළව අධිකරණයේ භාරයේ පැවති බැවින් ඒ නිදහස් කර ගැනීම සඳහායි. ඒ අනුව සම්පත් අබේකෝන්, සම්පත් විජේරත්න සහ චම්පා ජානකී රාජරත්න යන ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ අද දින මෙම නඩුව යළි කැඳවනු ලැබුවා. එෙහිදී නීතිපතිවරයා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහිව මෙම නඩුකරය ඉදිරියට පවත්වාගෙන යාමට හැකියාවක් නොමැති බවයි. ඒ අනුව මෙම නඩුවේ පළමු විත්තිකරු ලෙස නම් කර සිටින ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහිව පැවති නඩු කටයුතු අවසන් කර ඒ මහතා මෙම නඩුවෙන් මුදා හැරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් දිලීප පීරිස් මහතා ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණයෙන් ඉල්ලීමක් කළා. කරුණු සලකා බැලූ ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණ විනිසුරු මඩුල්ල ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහිව පැවති නඩු කටයුතු අවසන් කර ඔහු මෙම නඩුවෙන් නිදහස් කිරීමට තීරණය කළා. එසේම මෙම නඩුවට අදාළව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට පැවති විදෙස් ගමන් තහනම ඉවත් කළ ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණ විනිසුරු මඩුල්ල අධිකරණයේ භාරයේ පැවති ජනාධිපතිවරයාගේ විදෙස් ගමන් බලපත්‍රයද මුදා හැරියා. මෙම නඩුවට අදාළව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙනුවෙන් ඉදිරිපත්ව සිටි ඇපකරුවන් නිදහස් කිරීමටද ඇප මුදල් නැවත ලබා දීමටද නියෝග කළා. පොත්තලමේ ජීවත් වන අවතැන් වැසියන් බව පවසන පිරිසක් මෙවර ජනාධිපතිවරණයේදී ඡන්දය පාවිච්චි කිරීම සඳහා මන්නාරම ප්‍රදේශයට රැගෙන යාමට අද දිනේ ධූරයෙන් ඉවත් වූ අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාගේ අමාත්‍යංශයෙන් ලක්ෂ 95ක් වැය කළ බවට මෙවන විට සමාජය තුළ දැඩි කතාබහක් මතුව තිබෙනවා. අද CIA අනාවරණය මේ පිළිබඳවයි. CIA
හිටපු අමාත්‍ය රොෂාඩ් බදූදින් මහතාගේ ආධාර අනුබල යටතේ පුත්තලමේ ස්ථිර නිවාස සාදාගෙන මේ වන විට ජීවත්වන පිරිස් අවතැන් වූ ජනතාව බව පවසමින් මන්නාරම ප්‍රදේශයට ඡන්දය භාවිත කිරීම සඳහා රැගෙන යාමට සූදානමක් ඇති බව පසුගිය 15 වෙනිදා රාත්‍රියේ අනාවරණය වුණා. ජනාධිපතිවරණය පැවැත්වෙන 16 වෙනිදා අලුයම ලංගම බස් රථ 200කට වැඩි ප්‍රමාණයකින් ජනතාව රැගෙන යාමට සූදානමක් පවතින බවයි එක්සත් ජනතා නිදහස් සඳහන පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් නිශාන්ත මහතා ඇතුළු පිරිසක් චෝදනා කළේ. මෙහෙට ඡන්ද 10000ක් ලියාපදිංචිලා තියෙනවා ඔරිජිනල් අයිඩෙන්ටි කාඩ් එකෙන්. ඒයි කියන විදිහට. තව ඡන්ද 10000ක් විතර හොරට ලියාපදිංචි කරලා තියෙනවා මන්නාරම දිස්ත්‍රික්කේ. දැන් මෙයාලා සැලසුම් කරන්නේ හෙට උදේ 7:00 රට වෙද්දි මෙහෙ තියෙන චන්දරික දාලා ඉවර කරලා. එතනින් පස්සේ අර හොර ඡන්ද දාන්න මන්නාරමට පිටත් වෙන්න. ඡන්දය භාවිත කිරීමට පුත්තලමේ සිට මන්නාරම ප්‍රදේශය දක්වා මෙම ලංගම බස් රථ මගින් ජනතාව ප්‍රවාහනය කිරීම සඳහා වියදම් කර ඇති මුදල රුපියල් ලක්ෂ 95කට අධිකයි. එම මුදල කර්මාන්ත හා වාණිජ කටයුතු දිගු කාලීනව අවතැන් වූ පුද්ගලයන් නැවත පදිංචි කිරීම අමාත්‍යාංශය හරහා ලබා දී ඇති බවටයි හිටපු අමාත්‍ය රිෂාඩ් බදූදීන් මහතාට චෝදනා එල්ලවන්නේ. ඩිස්ප්ලේස් ෆෝරම් කියලා ඒ සංවිධානය තමයි ඒකට සල්ලි ගෙවලා තියෙන්නේ. අමාත්‍යාංශයේ තමයි සම්බන්ධ වීම කරලා මම හිතන්නේ ලක්ෂ 95කට වැඩි මුදල් ජනතාවගේ මුදල් එකතු කරලා ඒ සංවිධානය හරහා තමයි වේදන් කරලා තියෙන්නේ. ඒ මුදල් ගෙවීම මේ අමාත්‍යාංශයට කරන්න පුළුවන්. හිටපු අමාත්‍යවරයා එලෙස ප්‍රකාශ කළද පාස්කු ප්‍රහාරයෙන් අනතුරුව හිරු CIA කණ්ඩායම පුත්තලම ප්‍රදේශයේ කළ සංචාරයේදී දැකගත හැකි වූයේ පාසුගිය යුද සමයේදී සරණාගතයන් ලෙස පුත්තලමට සහ කල්පිටියට පැමිණි ජනතාව මේ වන විට ස්ථිර නිවාස තනාගෙන එම ප්‍රදේශවල ජීවත්වන බවයි. එහෙත් පුද්ගලයන් 12000කට අධික මේ පිරිසට ස්ථිර ලෙස පුත්තලම කල්පිටිය ප්‍රදේශයේ ඡන්දය සඳහා ලියාපදිංචි වීමට ප්‍රදේශයේ දේශපාලන බලවතෙකු ඉඩ ලබා දෙන්නේ නැහැ. එමෙන්ම එම දේශපාලන බලවතාගේ අපේක්ෂකයන්ට ඡන්දය ලබා දෙන ලෙස බල කරමින් ඡන්දය භාවිත කිරීමට බස් රථ යොදවා මන්නාරමට රැගෙන යන බවයි ජනතාව ප්‍රකාශ කරන්නේ. ඡන්දය දාන විතරයි ඔයගොල්ලෝ හෙට යන්නේ. මේක ගෙවදිනා මේ රිසර්ච් බදිනා. ළමයිලා ඔක්කොම මෙහෙම ඉපදුනේ. එහෙනම් ඒ යන්න කැමත නැහැ. ඒක කියවල ඡන්ද මෙහෙර හදාගත්තම ඉවරයි. ඒක හරි ඒක හරි. ඡන්ද දාන විතරක් හෙට ගිහිල්ලා නේ. නෑ වැඩක් නෑ නේ. ඒක බෙන්ච් තේරනවාට. ඉලෙක්ෂන් වෙලාව තමයි බස් ගලන්නේ. බස් එකෙන් දාලා ඒ වෙලාවම ගේනවා. ඡන්ද දාන්න පමණයි අපි යන්නේ නැතත්. මන්නාරම් බස් එක දාලා බය ඡන්ද දාගෙන ඊට පස්සේ එනවා. වාගේ ඡන්දබණ්ඩ වී ඡන්දබණ්ඩ ඒකුල දෙරි කරන පාසෙන් දෙයි. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සම්බන්ධයෙන් බ්‍රිතාන්‍ය BBC පුවත් සේවය විසින් අසත්‍ය තොරතුරු ප්‍රචාරය කළ බව පවසමින් සිවිල් සංවිධානය කිහිපයක් බ්‍රිතාන්‍ය මහකොමසාරිස් කාර්යාලයට අද සංදේශයක් බහර දුන්නා. ඔවුන් එමගින් ඉල්ලා සිටින්නේ අදාළ කරුණ සම්බන්ධයෙන් බ්‍රිතාන්‍ය රජය විසින් වහාම ක්‍රියාමාර්ගගෙන දෙරට අතර ද්විපාර්ශ්වික සබඳතා තහවුරු කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසයි. නව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා යුද නායකයෙකු ලෙස සිව්වෙනි ඊළාම් යුද්ධයේ අවසන් අදියරේදී දෙමළ ජනතාව සමූල ඝාතනයට වගකිව යුතු පුද්ගලයෙකු ලෙස බ්‍රිතාන්‍ය BBC ප්‍රවෘත්ති සේවාව හරහා විකාශය වූ වාර්තාවකට ඔවුන් මෙලෙස විරෝධය දක්වා තිබෙනවා. ඔවුන් ඉදිරිපත් කළ සංදේශයේ දැක්වෙන්නේ සත්‍ය තත්ත්වය නම් ඊළාම් යුද්ධයේ අවසන් අදියරේදී අහිංසක දෙමළ ජනතාව LTTE ත්‍රස්තවාදීන් මිනිස් පලිහක් ලෙස භාවිත කළ බව සහ ඔවුන්ගේ ග්‍රහණයෙන් මිදී පලා යන සිවිල් වැසියන්ට LTTE ත්‍රස්තවාදීන් විසින් බෙදී තිබූ බවයි. එමෙන්ම අවස්ථා ගණනාවකදී ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් BBC ප්‍රවෘත්ති සේවාව හරහා පළ වූ විවිධ වාර්තාවල වගකීම් විරහිත භාවය සහ අසත්‍ය තොරතුරු අන්තර්ගත වීමත් ඒ හරහා මෙරට සහ ආරක්ෂක හමුදාවේ කීර්ති නාමයට හානි සිදුවීම සම්බන්ධිනුත් මෙම සංදේශයෙන් පෙන්වා දී තිබෙනවා. එම සංදේශය සුරකිම ශ්‍රී ලංකා සංවිධානයේ සහ තවත් සංවිධාන කිහිපයක් එක්ව අද පෙරවරුවේ මෙරට බ්‍රිතාන්‍ය මහකොමසාරිස් කාර්යාලයට බහර දුන්නා. මේ BBC සේවය පහුගිය කාලයේ පුරාවටම ඉතාම නරක විදිහට රට පිළිබඳව රටේ ජනවාර්ගික ප්‍රශ්න තිබෙනවා කියන කාරණය පිළිබඳව තුළු ජාතිකයන්ට සිංහල බෞද්ධයන්ගෙන් හානි වෙනවා කියන කාරණයත් ඉතාම තදින් උපුටලා දක්වපු පිරිසක්. මධ්‍යස්ථ මාධ්‍ය භාවිතයෙන් තොරව ඔවුන් රටක පවතින ඇත්ත තත්ත්වය ලෝකයට අරගෙන යන බවක් අපට පේනෙන්නට නැහැ. ගෝඨාභය රාජපක්ෂ මහත්මයා ජනාධිපති බවට පත් වුණාට පස්සේ මාධ්‍ය නිවේදනයේ සඳහන් කරලා තියෙන්නේ සිවිල් ජනතාව සංහාරය කළා කියලා චෝදනා ලැබපු හමුදා පවුලකට අයිති
ගෝඨාභය රාජපක්ෂ නැමැති පුද්ගලයා ජනාධිපති බවට පත් වුණා කියලා. එය ඉතාම අසත්‍ය වැරදි ප්‍රචාරයක්. පහුගිය කාලේ පුරාවටම channel පොයේ ආයතනය විසින් ලෝකෙට මුදාහරපු වැරදි ආදර්ශ නිසා අපි තාමත් බැටකන ජාතියක්. වැරදි ප්‍රවෘත්තිය ලෝකෙට මුදාහැරීම තුලින් අපේ රටේ ස්වෛරීභාවයට ලොකු හානියක් වෙනවා. අපේ ස්වෛරීභාවයට අත තියන්න එපා. අපේ ප්‍රජාතන්ත්‍රවාදයට අත තියන්න එපා. අනතුරුව බ්‍රිතාන්‍ය මහකොමසාරිස් කාර්යාලයේ ඉදිරිපිට සාමකාමී විරෝධතාවක්ද පැවැත්ුණා. දැන් තවත් දේශීය පත්කේපයක් සමගින් රටවටා හිරු. කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ ප්‍රදර්ශනය කළ රුවන්වැලි මහසෑ රදුන්ගේ නව චූඩාමාණික්‍ය රැග ත්‍රිය පෙරහර කොළඹ නුවර ප්‍රධාන මාර්ග ඔස්සේ නිට්ටඹුව වරකාපොළ අඹේපුස්ස අලව්ව පොල්ගහවිල සහ පොතුහැර හරහා අද පස්වරුවේ කුරුණෑගල ඇත්කඳ රජ මහා විහාරයට වැඩම කරවීම සිදු කෙරුණා. ලබන 25 වෙනිදා රන්පාදම් සහිත චූඩාමාණික්‍ය රුවන්වැලි මහසෑ රදුන්ට පැලඳවීමට නියමිතයි. වහා ක්‍රියාත්මක වන පරිදි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර මහතා ගල්ල නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ පෞද්ගලික සහකාරවරයා ලෙස මාරු කරයවා තිබෙනවා. පොලිස් කොමිසම කියා සිටියේ වැඩබලන පොලිස්පතිවරයාගේ ඉල්ලීමක් පරිදි මෙම ස්ථානමාරුව සිදු කර ඇති බවයි. කළුතර ප්‍රාදේශීය සභාව අද රැස්වූ අවස්ථාවේදී එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරුන් නෙළුම් පොහට්ටුව රැගෙන විත් සභාපතිවරයාට ලබා දී පසුව ඔවුන් සභාවෙන් පිටත්ව යාමත් සමග සභාවේ උණුසුම් තත්ත්වයක් හටගත්තේ මෙලෙසින්. සුදානම අදට සමුගන්නට පැතක් නැතුව ඇත්ත දැනගන්න තිරේ දිස්වන පරිදි ඔබගේ ජංගම දුරකථන ජාලයට අනුව හිරු ප්‍රවෘත්ති SMS සේවාව සක්‍රිය කරගන්න. අපි අලියම් වන්නේ හෙට සවස 6:55ට. සුබ රාත්‍රියක්.